රාත්‍රී 9:55 සමගින් ඔබ හමු වන මම වලින්ද තිරිමාන. මම තිරින දේශා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ඉස්තරස්තල. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ විරෝධතාවකට ඇමති රාජිතගේ ආධාරකරුවන්ගෙන් බාධා. ඇමතිට විරෝධය පළ කරමින් කළුතර දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් වර්ජනයක. අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් සිදු කරන්නයි නීතිපතිගෙන් උපදෙස්. ඇමති දුරවලින් ඉල්ලා අසු හේතුව හිටපු ඇමති හකීම් හෙලි කරයි. අයින් වෙන්න කියලා මේ අපේ කබිර හෂිම ඇමතිතුමා අපේ රිෂාඩ් ඇමතිතුමා ළඟ ගිහිල්ලා අහලා තියෙනවා. එතුමා ඇවිල්ලා බැනවා දෙනවා. ඔහොම මම මොකටද අයින් වෙන්නේ? ඉතින් යාත් අයින් වෙන්නද ලැහැත්තේ නැහැ. එතකොට මම කිව්වා අපි ඔක්කොම ඉක්ලා හසුවෙමු. කැසිනෝ සහ රාත්‍රී සමාජ ශාලා ප්‍රවර්ධනය කළ යුතු බවට ඇමතිවරයෙකු කළ ප්‍රකාශයට කාදිනල් හිමිගෙන් අප්‍රසාදය. හිරුපුවත පළදරමින් මහියංගනේ දරුවන් දෙදෙනාට පාසල් වරම්. අපි නියකද මිශ්‍ර නොකළ ලංකාවේ එකම වාහනේ කම්බිය. ලංකාස් ෆස් ස්පෝර්ටිං ස්මාර්ට් ස්කූටර් TVS N-Talk stun everyone. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව මහජන පෙත්සමක් සඳහා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් අද පෙරවරුවේ කළුතර දිස්ත්‍රික් මහරෝහලේදී ආරම්භ කර තිබුණා. කෙසේ වෙතත් එම ස්ථානයට අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ආධාරකරුවන් පිරිසක් පැමිණීමත් සමග ඇති වූයේ නොසන්සුන් තත්වයක්. ඇතිබු සිදුවීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දහවල් 12 සිට කළුතර දිස්ත්‍රික්කයේ සීලු රෝහල්වල සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා. සෞඛ්‍යමාත්‍ය රාජිත සේනාරත්න මහතා බාල සහ කල්යකුතු ඖෂධ ගෙන්වා රෝගී ජනතාවට ලබා දී ඇති බවට විගණකාධිපති වාර්තාවෙන් සිදු කළ හෙළිදරව්ව මලබේ නෙවිල් ප්‍රනන්දු රෝහල රජයට පවරාගත් බවට ජනතාව මුලා කිරීම ඇතුළු කරුණු 10ක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද කළුතර දිස්ත්‍රික් මහරෝහල් පරිශ්‍රයේදී මහජන විශ්වාස මංගයක් සඳහා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. අත්සන් ලබා ගැනීමේ වැඩසටහන ආරම්භ කිරීමට පෙර සෞඛ්‍යමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම්වරයා රෝහල් පරිශ්‍රය තුළ රැඳී සිටින ආකාරයද දක්නට ලැබුණා. මෙම වැඩසටහන ආරම්භ කිරීමට පෙර එම ස්ථානයට පැමිණි අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ආධාරකරුවන් පිරිසක් එම වැඩසටහනට අදාළ බැනර් කඩා දමා ඊට විරෝධය පළ කළේ මේ ආකාරයෙන්. පොලිසිය විසින් ඔවුන් රෝහල් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කළ අතර පසුව ඔවුන් රෝහල් ප්‍රධාන පිවිසුම ඉදිරිපිට අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහාය පළ කරමින් විරෝධතාවක නිරත වුණා. මෙම විරෝධතාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ මතුගම ආසන සංවිධායක ජගත් විතාන, බෙරුවල ආසන සංවිධායක මොහමඩ් ඉෆ්තිකාර් ජමීල්, කළුතර නගරසභාවේ නගරාධිපති මොහමඩ් ආමිර් නසීර්, කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ෆ්‍රෑන්ක් වසන්ත ඇතුළු පිරිසක් දෙක්ව සිටියා. ඒ අතරතුර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජිකයින් පෙර සැලසුම් කරගත් පරිදි මහජන විශ්වාස මංගයට අත්සන් ලබා ගැනීම ආරම්භ කළා. ඒ බව සැලවු විරෝධතාකරුවන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහාය පළ කරන වැකි කියමින් අත්සන් ලබා ගන්න ස්ථානයට පැමිණියා. එම පිරිස අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදේ නමින් හැඳින්වෙන වෛද්‍ය සංගමයේ සමාජිකයින් වන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන් හා වෛද්‍ය නිරෝෂන් ප්‍රේමරත්නද සිටීම විශේෂත්වයක්. පසුව දෙපාර්ශ්වය අතර උණුසුම් තත්වයක්ද හටගත්තා. ඇතු නොසසුන්කාරී තත්ත්ව හේතුවෙන් රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර කටයුතුලටද බාධා එල්ල වුණා.
පසු රජයේ වෛද්‍යධාරණගේ සංගමයේ නිවේදනය කළේ මෙම සිදුවීමට විරෝධය පළ කරමින් කළුතර දිස්ත්‍රික්කයේ සියලු රෝහලවල වෛද්‍ය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි. වැඩසටහනට සහභාගී වෙලා හිටපු මහජනතාවට වෛද්‍යවරුන්ට පහර දීම සඳහා එය උත්සාහ කළා. මේ සියල්ල සිද්ධ වුණේ අපේ ශ්‍රී ලංකා පොලිසිය ඉස්සරහ. ඒක තමයි හාස්‍ය ජනකම කාරණා. මේ මැරයන්ට රෝහලේ ගේට්ටු විවෘත කළා දුන්නේ කවුද? ඒ නිසා බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් පොලිස් කමිෂන් සභාවට ජනාධිපතිතුමාට මේ සම්බන්ධයෙන් විශේෂ පැමිණිල්ලක් කරන්න. ඒතර මේ සියල්ල අතරේ මේ රටේ ජනාධිපති වෙන සිහින මවන රාජසේන රත්නතර තමන්ගේ මැතිවරණ දිස්ත්‍රික්කේ තමන්ට සහයෝගය දක්වන්න සහභාගී කරගන්න පුළුවන් උනේ 50කට අඩු ගන්න. ඒ අය ගෙන්නගෙන තිබුණේ රස්සාවල් දෙනවා කියලා, සමෘද්ධිය දෙනවා කියලා, රාජසේන රත්නතර එතෙන්ට එනවා කියලා, බය නැතුව යන්න කියලා තමයි නාගරික මන්ත්‍රීවරුන් එතෙන්ට එවලා තිබුණේ. නමුත් රාජසේන රත්නතර පැත්ත පලාත ගාවේ නැහැ. අපි තීරණය කළා මැර උත්සාහයට විරෝධය පළ කරන්න. අද දවසේ සිද්ධ වෙන සිදුවීම එක තමයි හෙට උදෑසන මේ වැඩවර්ජනේ අවසන් කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. මේ රටේ ජනාධිපතිවරයාට අගමැතිවරයා නැවත කියනවා මේ සියල්ල අපි සුළුෙන් තකන්නේ නැහැ. හෙට වැඩවර්ජනය සමස්ත රටේම වෙන්න පුළුවන්. සාමාන්‍ය ඔබ දන්න ඕනෑම රජයක අවසාන කාලේ ඕනෑම රජයක් විනාශ කරන්න රාජසේන රත්නතර මේ වගේව කරනවා. දීවර අමාත්‍යාංශයේ ඉන්නකොට දීවර ඇමතිවරයා හැටියට දීවරේන්ට ගල් ගැහුවා රාජසේන රත්නතර ඇමතිවරයා. ඒ නිසා අද මං හිතන්නේ මේ රජය විනාශ කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල රාජසේන රත්නතර කලුතරින් ආරම්භ කරලා දුන්නා. දවසේ පුවත මොබිටෙල් වෙතින් රුපියල් 49ට MB 825ක්. කීස් ක්‍රෙස්ට් රසගුණ සපිරි රටේම සුපිරි. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස නීතිපති දප්පුලිත ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාවේ නිර්දේශ මත පදනම්ව මෙම උපදෙස් ලබා දී ඇති බවයි. නීතිපතිවරයා වැඩපලන පොලිස්පතිවරයා වෙත එවූ ලිපිය දැක්වෙන්නේ අප්‍රේල් 21 ප්‍රහාරයේ වළක්වාලීමට හෝ අවම කිරීමට අපොහොසත් වීමෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා රාජකාරිමය වශයෙන් සිදුකර ඇති ප්‍රබල පැහැරහැරීම් මත ඔහුට එරෙහිව අපරාධ විවර්ජනයක් ආරම්භ කරන ලෙසයි. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ නිර්දේශ තවදුරටත් නීතිපතිවරයා විසින් සලකා බැලීමෙන් අනතුරුව මෙම උපදෙස් ලබා දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජ්‍ය අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසුවා. මෙතර අනිවාර්ය නිවාඩු යවුන ලැබූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.පී. දෙහිදෙනිය සහ එස්. තුරේරාජා යන ත්‍රිපුද්ගල මිනිසුරු මඩුල්ල හමුවේ අද සලකා බැලුණා. එම අවස්ථාවට සහභාගී වීම සඳහා පූජිත් ජයසුන්දර මහතාද ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටියා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිත සිල්වා මහත්මිය දන්වා සිටියේ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා යන ර්ශව විරෝධය දක්වමින් දිවුරුම් පෙත්සම් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි. එම දිවුරුම් පෙත්සම්වල පිටපත් තමන් වෙත නොලැබුණු බව පෙත්සම්කාර පූජි ජයසුන්දර මහතා පිනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණයට දැනුම් දුන්නා. එම ලේඛන බිනිසුරුවරුන්ගේ ගොනුවලටද මෙතෙක් ඇතුළත් වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ බිනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා විවෘත අධිකරණයේදී පවසුවා. මෙහිදී විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාගෙන් විමසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවද පොලිස්පතිවරයාගේ විනය බලධාරියා කවුරුන්ද යන්නයි. පොලිස්පතිවරයාගේ විනය බලධාරියා වන්නේ අමාත්‍ය මණ්ඩලයේ බව පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. ජාතික පොලිස් කොමිසම කිසිසේත්ම පොලිස්පතිවරයාගේ විනය බලධාරියා නොවන බවද ඔහු එහිදී කියා සිටියා. එමෙන්ම විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා විවෘත අධිකරණයේදී වැඩිදුරටත් පැවසුවේ පෙත්සම්කරු අනිවාර්ය නිවාඩු යවන අවස්ථාවේ නීති හා සාමය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා කටයුතු කර ඇති බැවින් ඔහුට එවැනි බලයක් ඇද්ද පිළිබඳ මෙම නඩුවේදී සැලකිල්ලට ලක්වන ප්‍රධාන කාරණය බවයි. කරුණු සැලකිල්ලටගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම විභාගයට ගැනීම සම්බන්ධයෙන් සලකා බැලීම ලබන මස 31 වනදා තෙක් කල් තිබුවේ වගඋත්තරකරුවන් ඉදිරිපත් කළ බව කියූ දිවුරුම් පෙත්සම් සම්බන්ධයෙන් එදින කරුණු දක්වන ලෙස දෙපාර්ශ්වයේම නීතිඥයන්ට නියෝග කරමින් පූජිත් ජයසුන්දර මහතා සිය පෙත්සමින් පෙන්වා දී ඇත්තේ අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු ජනාධිපතිවරයා තමන්ව අනිවාර්ය නිවාඩු යැවුවද එසේ කිරීමට ජනාධිපතිවරයාට කිසිදු නීතිමය බලයක් නොමැති බවයි. පෙත්සම් විභාගය අවසන් වන තෙක් තමන් අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණය අත්හිටිවීමේ අතුරු නියෝගයක් සහ තමන්ව දුරින් පහ කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් පෙත්සම්කරු ඉල්ලා තිබෙනවා. සංචාරක ප්‍රවර්ධනය සඳහා කැසිනෝ සහ රාත්‍රී සමාජ ශාලා විවෘත කළ යුතු බවට කතෝලික අමාත්‍යවරයෙකු ප්‍රකාශ කිරීම සම්බන්ධව තමන් කනගාටු වන බව අගරදුගුරු අතිඋතු මැල්කම් කාදන රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඉතාලියේ මිලානෝ නුවර පැවති විශේෂ දේව මෙහෙකදී.
ඉතාලිය මිලානෝනුවර ශාන්ත අන්තෝනියෝ අබාතේ දේවස්ථානයේ ඉරුදින සිංහල දිව්‍ය පූජාව ඊයේ පැවැත්ුණේ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. මේ තරුණයෝ නම දෙනා එදා දෙවියන් වහන්සේගේ නාමයෙන් කියලා මිනි මැරුවා ලේ හෙළුවා. දෙවියන් වහන්සේ නරකාදියක් හදලා තිනවා නම් එතෙන්ටවත් සුදුසු නෑ ඔය මිනිස්සු. ඔය වගේ ආගම් අදහල වැඩක් තියෙනවා. මේක අපි අහන්න ඕනේ. අද ශ්‍රී ලංකාව තුල අපිට අවශ්‍ය වෙලා තියෙනවා ආගමික නායකත්වයේ වෙනසක්. තම තමන්ගේ ආගම ගැන විතරක් හිතන්නේ නැතුව හැම මිනිස්සෙකුම යහපත් පුරවැසියෙක් කරන්න. දැන් කොළඹ නගරේ විශාල ගොඩනැගිලි හදනවා. තට්ටු 40යි 50යි 60යි. ඒක නෙමෙයි දියුණුව කියලා කියන්නේ. ගෝලීයකරණයත් නෙමෙයි දියුණුව කියලා කියන්නේ. සමහර බටහිර රටවල් වල සමහර උදවිය මේ අදහස් ගෙනල්ලා ලංකාවට දානවා. දියුණුව කියලා කියන්නේ ඕක. ගොඩනැගිලි හදන එක. සුරපුරයක් කරන එක. ළඟදි මැමති කෙනෙක් කියලා තියෙනවා නයිට් ක්ලබ්ස් දාන්න ඕනේ කියලා. කැසිනෝ දාන්න. සූදුව වැඩි කරන්න. මේ මොනාගම් අදහන එමෙතිවරුද ඕවා කියන්නේ. මට ලැජ්ජයි මේ මිනිස්සයා ගැන. එයා අපේ ආගමේ කෙනෙක්. මේවා නෙමෙයි සීලාචාරකම් කියලා කියන්නේ. සල්ලි හම්බකරනද සංචාරකයන් ගෙන්න ගන්න එක නෙමෙයි කරන්න ඕනේ. ජනතාව පෝෂත් කරන්න ඕනේ. ජනතාව නැති බැරි අයව ඇති ඇකි අය කරන්න ඕනේ කී කී කීවල තියෙන කොච්චර කාලයක් කිව්වද ඔය දේශපාලනඥයෝ අතීතේදී. හෝ ඒවා කෙරුණා. පාස්කු ඉරිදා ද්‍රස්ස ප්‍රහාරය සම්බන්ධයෙන් සුවවන්න පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට ජනාධිපතිවරයාද කැඳවන බව එම තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා. එම කාරක සභාව අනිද්දා රැස්වීමට නියමිතව ඇති අතර එහිදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදිවුදීන් මහතා සාක්ෂි ලබා දීමට නියමිතයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන විශේෂ තේරීම් කාරක සභාව මේ වන විට හත්වරක් රැස් වී පුද්ගලයින් 15 දෙනෙකුගෙන් සාක්ෂි විමසා තිබෙනවා. ලබන බදාදා රැස්වන එම තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදිවුදීන් මහතා කැඳවා සිටින බව තේරීම් කාරක සභා සාමාජිකයෙකු හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළා. මේ අතර එම තේරීම් කාරක සභාව හමුවට කැඳවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සහ හිටපු නීතිය හා සාමය පිළිබඳ විෂය භාර අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මදුම බණ්ඩාර යන මහත්වරුන්ගේ නම්ද යෝජනා වී ඇති බව සඳහන්. එසේම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මෙම තේරීම් කාරක සභාව හමුවට කැඳවීමටද යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. තේරීම් කාරක සභා නියෝජිතයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කැලණියේ අද පැවති උත්සවයකින් අනතුරුව ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. තේරීම් කාරක මණ්ඩලයට බලය තියෙනවා ඒගොල්ලන්ට කැඳවන්න. ඒ බලය අනුව අපි ඒගොල්ලෝ කැඳවනවා. ඒකට ඒගොල්ලෝ නොපැමිණියෝ ඒක නීති විරෝධී වැඩක්. මගේ පාර්ලිමේන්තු කතාවෙත් මම කිව්වා රටේ ආරක්ෂාව ගැන ජනාධිපති වගේ කියන්න ඕන වගේම අගමැතිත් වගේ කියන්න ඕනේ. සමර්ථංග වල අගමැතිත් කියලා තිබ්බා. දැන් ප්‍රශ්නේ ඉවරයි. ඔක්කොම අත්අඩංගුවට අරගෙන ඉවරයි. ඉර කරලා ඉවරයි කියලා. නමුත් ඉන්දියාවේ බුද්ධිංශ, රුසියාවේ බුද්ධිංශ ඒ ඔක්කොම කියනවා තත්ත්වය භයානකයි කියලා. මේ ප්‍රශ්නේ මෙතනින් ඉවරයි කියලා හිතනවා නම් ඒ හිතන මිනිහා නොම්බර් එකේ මෝඩයෙක් වෙන්න ඕනේ කවුරු වුණත්. ජනාධිපතිවරයා තේරීම් කාරක සභාව හමුවට කැඳවීමට හැකියාවක් ඇද්ද යන සම්බන්ධයෙන් අප අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතාගෙන් විමසීමක් කළා. දැන් අතිගරු ජනාධිපතිතුමාව කැඳවන්නේ ආරක්ෂක ඇමති ධූරය නිසා නම් එතුමා වෙනුවෙන් මේ අවශ්‍ය ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරිද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට? එතුමා හිතුවොත් ජනතාව මට දීලා තියෙන විධායක බලය මම මේට යටත් කරන්නේ නැහැ කියලා එතුමා සමහරලාට පුළුවන් කියන්න. ඔබලාට තියෙන ප්‍රශ්න මට කියලා එවන්න. මම මේ ප්‍රශ්නවලට උත්තර දෙන්නම්. ප්‍රශ්න ඇසීමට ඉදිරියටම යන්න ඕනේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. ඊට අමතරව ව්‍යවස්ථාවේම අධිකරණ බලය ක්‍රියාත්මක කරන ආයතනය ඒ පිළිබඳ ප්‍රශ්න නගන්න තියෙද්දි තවත් ව්‍යවස්ථා දායක ආයතන ඒ පිළිබඳ ප්‍රශ්න නගන්න යනවා නම් ඒ මතද එතුමාට ක්‍රියාත්මක වෙන්න අවස්ථාවක් සමහරලාට උද්ගතේ මේ පිළිබඳ කැඳවීමක් ආවොත් අධිකල් ජනාධිපතිතුමා හිතන්නේ නීති උපදෙස් අරගෙන හරියාකාරව ක්‍රියා කරයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව 26 වෙනි බදාදා පස්වරු 3ට යළි රැස්වීමට නියමිතයි. අප්‍රේල් 21 ප්‍රහාරය පසුපස අයිඑස් සංවිධානයේ සිටින බවට තමා පිළි නොගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා. මහනුවර තලාතෝයේ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට කැමින් ඔහු මේ බව සඳහන් කළා. අද මම පත්‍රය දැක්කා අර ISIS සංවිධානයට මේ මිලේච්ඡ ප්‍රහාරය කරයින් පස්සේ දුරකථන ඇමතුමක් දීලා අනේ අපි ඕගොල්ලෝ වෙනුවෙන් අපි කරා කියලා මේක දාන්නකෝ කියලා. ඉල්ලලත් දවස් දෙක තුනක් පහු වෙලා තමයි ඒකට අපි වෙනුවෙන් එක කරායි කියලා ඒ ප්‍රසිද්ධී කරා කියලා කියනවා. ඇත්තටම මම නම් කියන්නේ මේකම ISIS සංවිධානය කරපු දෙයක් හැටියට මම නම් දකින්නේ.
අපි කරගෙන යන විමර්ශනවලදී අපිට පැහැදිලිව පේනවා මේක වෙන අදෘශ්‍යමාන බලවේගයක් තිබෙනවා. ඒ හදිසි හස්තය කවුද මොකටද කළේ කියන එක කල්යන්න කලින් ඒ ඔක්කොම හෙලිදර වේවි කියලාත් බලාපොරොත්තු වෙනවා. නමුත් ඒව සමහර විට අපේ බුද්ධ්‍යාංශය සමහර දේවල් එළියට කියන්නත් බයයි. පෙරේද තමයි පාර්ලිමේන්තුවේ ගැසට් නිවේදනයක් පළ කළේ අර සංවිධාන තුනක් තහනම් කරලා. මටත් ඒක බලලා හරි විහිළුවා. මේ නම් කරලා දෙන සංවිධාන තිබුණායි කියලාත් අපි දැන හිටියේ නැහැ. අපි මුස්ලිම් නායකයෝ නායකකදී දැක්කා මේ උදේ ගමන් පිළිමැතුමන් තව කතාවක් කළා කියලා. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ තොරතුරු ටිකක් අහුලගෙන කියනවා අවුරුදු 1ටත් 14ටත් අතරේ සිංහල බෞද්ධ ළමයින් මුස්ලිම් ළමයින් එක්ක සංසන්දනය කරාම වැඩි වීගෙන එනවායි කියන තව මිත්‍යාවක් ගැන කියාගෙන යනවා. එතකොට මං සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියට කතා කළා. එතකොට මට තේරී ගියා සම්පූර්ණ අසත්‍යයක්. ගොතල කියනවා ඒක පටලවගෙන සංඛ්‍යා ලේඛන. අනිත් එක මේ රටේ සිංහල ජාතිය වඳ වීගෙන යනවා. මේක මිත්‍යාවක් කර වෙන මොකුත් නෙවෙයි. 1881 පටන් ගත්ත ප්‍රථම සංගණනය. එදා තිබුණු සිංහල බෞද්ධ ජනතාවගේ ඒ සංඛ්‍යාව අද වෙනකොට 10%ක් වැඩි වෙලා. කිසි ජනකොටසක් එවැනි වැඩිවීමක් වෙලා නැහැ. මේ ජනතාව අතරේ අවශ්‍ය නැති කුපිත කිරීම. දැන් ජනතාවගේ හැඟීම් වලට කතා කරන එක විතරයි මිනිස්සු කරන්නේ. මම එදා කිව්වා අවශ්‍ය නම් මේ නායකවරු මාත් එක්ක විවාදයකට එන්න. හැම දෙයක්ම දේශපාලනීකරණය කරලා. මේ අතර ගම්පොළ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් තමන් අමාත්‍ය දුරින් ඉවත් වීම සම්බන්ධයෙන් රවුෆ් හකිම් මහතා මෙලෙස අදහස් පළ කළා. අපි කස්ත ක්‍රියාවට අනුබල දුන්න අය ආණ්ඩුව රකින්නවයි කියන දෝෂාරෝපණ කෙල්ලුවා. කලින්ම චෝදනා එල්ල කරලා එල්ලුම් ගස්සේ ආවම ඉවරයි. පටන් ගත්ත හැම හන්දියක් ගානේම කඩවහපල්ලා. ඔන්න ජනතාව විශ්සෙනවා. ඒක දැක දැක අපි ගිහිල්ලා ආණ්ඩුවේ ගිහිල්ලා ඉල්ලුවාම ආණ්ඩුව කියන නෑ කිසිසේත් බය වෙන්න ඕන. අපි බලන් ඉන්නවා ඒක නිසි වෙලාවට අපි බහැල වැඩේ කරනවා. එතකොට අයින් වෙන්න කියලා මේ අපේ කබිර හෂිම ඇමතුමා අපේ රිෂාඩ් ඇමතුමා ළඟ ගිහිල්ලා අහලා තියෙනවා මේ ඇමතුමෝ මේ අග්‍රමාත්‍යතුමා කියනවා ඔබතුමාගෙන් මට අහන්න කියලා. එතුමා ඇවිල්ලා බැනවා දෙනවා මම මොකටද අයින් වෙන්නේ. ඉතින් යාත් අයින් වෙන්නද හැස්සේ නෑ. එතකොට අපි මං කිව්වා අපි ඔක්කොම ඉක්ලා හස්වෙමු. එතකොට එතුමාට දෙලා හස්වෙන්න වෙනවනේ. එහෙමත් කරලා මේ කාලකෝට්ටියක් මේ නවත්තකම කියලා අපි හම්බෙන් ගත්ත තීරණයක් ඕක. දවස් 3-4කට උඩදී ජනාධිපතිතුමා මට කතා කරලා කිව්වා ජාතික ආරක්ෂක සභාව රැස් වෙනවා. ප්‍රථම වතාවට මාව කැඳෙන්නේ. ඒකිනුත් ජනාධිපතිතුමා මගෙන් බැගෑපත් ඉල්ලීමක් කරා උන්න රෝපකේ මමතුමෝ දැන් ආණ්ඩුවට එකතු වෙන්නයි කියලා කිව්වා. දැන් අද හැටම ත්‍රස් විමර්ශන අංශය ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ඒ වාර්තාව ලබා දෙවි. ලබා දුන්නට පස්සේ ඒ චෝදනා තියෙන අය ඒ පිළිබඳව තීරණය ගන්න පුළුවන්. ඒ අය තීරණය ගත්තට මම නම් තීරණය ගන්න යන්නේ නැහැ. මම පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවා. මැතිවරණ නෙනවනේ තව ඉදිරියට. ඊට පස්සේ අපිට බලන්න පුළුවන්. අපෙල් 27 වනදා එල්ල වූ ප්‍රහාරය තුළින් ආණ්ඩුව බලාපොරොත්තු වූයේ රට තුළ ඇතිවන කෝලාහල හරහා මැතිවරණ කල් දැමීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා චෝදනා කරනවා. කොළඹ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම චෝදනාව එල්ල කළා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගලන්තයට ගින් එදී කරපු කතාවේදී කියනවා මේ පිපිරවීමේ රහසිගත හස්තය තවමත් එළිදරව් වී නැත. එයින් ඇය අදහස් කරන්නේ මොකක්ද? මොකද කාඩිනල්තුමා කියන්නේ මේ පිපිරවීම පිළිබඳ සැබෑ තොරතුරු ආණ්ඩුවේ පරීක්ෂණ මගින් වසන් කරමින් තිබෙනවායි කියන්නේ. තේරුම් ගත්තොත් හොඳයි. මේ පිපිරවීම හරහා ආණ්ඩුව අපේක්ෂා කරා එක්තරා විදිහක කොලාහල තත්ත්වයක් එක්ක මේ රටේ මැතිවරණ කල් දැමීමේ අවස්ථාවක් උදා කරගන්න අවශ්‍ය විට ඇමරිකන් නමුදාය සඳහා මෙයාට ගෙන්න ගන්න. මේ සැලැස්ම අකර්මණ්‍ය වුණා මේ රටේ කොලාහලය වැළැක්වීමට පුළුවන් වීම උඩ. සිරිසේන මහතාට අපි විරුද්ධයි. සිරිසේන මහතාට විරුද්ධ ඔහු UNP එකත් එක්ක එකතු වෙච්ච නිසා. දැන් ඔහු UNP එකෙන් වෙන් වුණාම ඔහුත් එකේ විරුද්ධකම අපේ තියෙන්න බෑ. ඔහු අපේ නායකව අගමැති කළා. ආණ්ඩුවක් හදන්න උත්සාහ කළා. ඒ ඔක්කොම කළේ මේ ජනාධිපති. නමුත් මේ ජනාධිපතියට එක්සත් ජාතික පක්ෂය පහර දෙනකොට අපිත් එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා පහර දීම මට නම් තේරුම් ගන්න බැරි ප්‍රශ්නය. පුළුවන් නම් අපි කළ යුතු දේ තමයි එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව සිරිසේන මහතා සමග ගිවිසුමකට පැමිණේ. නෑ අපි සාකච්ඡා කළා නෑ. ගෝඨාභය මහත්මයා නම් අපේක්ෂකයා වෙන්නේ ඒ එසේ වේවා. නමුත් ඒක ගැන අපි අතරේ කතාබහක් තියෙන්න එපායි. එක එක්කෙනාගේ තනි තීරණ නෙමෙයි. ඉදිරි වසර පහ තුළ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා රැගෙන යාමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මුතුරාජ වෙල පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඒ සඳහා ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අහෝසි කළ බවයි.
මුතුරාජවැල ඉදිකෙරුණු සිපෙට්කෝ ලිහිසි තෙල් මිශ්‍රණාගාරය විවෘත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. ගිය මාස දෙකේදී අපිට ඩොලර් මිලියන 2000ක් වුණා. අදේ ඩොලර් මිලියන 2000 ලන්ඩන් නිව්යෝක් වලින් ඉල්ලනවා. සමහරු කිව්වා එහාට යන්න එපා, පාස්කෝ බෝම්බෙන් පස්සේ සල්ලි හම්බෙන්නේ නැහැ කියලා. ඒත් එන ආරංචි අනුව ඒක උගේ පුදුම වෙනවා. කී දෙනෙක් ලංකාව කෙරෙහි විශ්වාසය තිබ්බද කියලා පාස්කෝ ඉදිරිය බෝම්බෙන් පස්සේ. ඊළඟ මාස කීපයකට ඉදිරියට ගෙනියන්න මොන ණය මුදල් අදලා තියෙන්නේ? මට මතකයි බෝම්බෙන් පස්සේ මැයි මාසේ ආවේ ආයෝජක පිරිසක් නිසා කිව්වා අපිට බෝම්බේ ප්‍රශ්නේ නැහැ. අපි ඉන්නුගක් රටවල බෝම්බයක්. අපිට ප්‍රශ්න ඔයගොල්ලේ නීතිය. ඔයගොල්ලේ නීතිය අරගෙන ඕනෙලා අපි ආණ්ඩුවට ගන්න පුළුවන්. ඉතින් කවුද කැමති වෙන්නේ? අද ආණ්ඩුවෙන් තමන්ගේ ඉඩම ගත්තොත් අවුරුදු 100ක් ඇද වන්දිලා දෙනවා. 10කින් මේ හම්බ වෙනවා. ඒ නිසා අපි තීරණය කරා පූර්ණ ක්‍රියාකාරී ව්‍යවසායන් පුනරුද්ධය කරන පනත අහෝසි කරන්න. දැන් එනවා අලුත් ආයතනයක්. අපි දැන් ලෑස්ති වෙන අවුරුදු 5ක් සීග්‍රයෙන් යන්න. අපේ තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් බලාපොරොත්තු වෙන අපි ඒක දෙන්න ඕනේ. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාව සමග අත්සන් කිරීමට සැරසෙන ගිවිසුම් වලට එරෙහිව පෙළගැසීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලු පක්ෂවල අයට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුලිය රතනහිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද පස්වරුවේ කොළඹදී පැවති සමුළුවක් අමතමින්. රට පාවා දෙන ඇමරිකන් ගිවිසුම් ඉරා දමන නමින් ආරම්භ කළ මෙම සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න අද පැවැත්තුනේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. එය දේශීය සම්පත් සුරකීමේ ජනතා කේන්ද්‍රය විසින් සංවිධාන කර තිබූ අතර ඊට දේශපාලනඥයින් ආගමික නායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ සෝෆා ගිවිසුම හරහා ඔවුන් බලාපොරොත්තු වෙනවා ඇමරිකානු හමුදාවන්ට ලංකාව තුලදී ලංකා නීති රාමුවට පිටින් ගිහිල්ලා කටයුතු කිරීමේ සම්පූර්ණ බලය ලබා දෙන. ඒ වගේම ඔවුන් මේ රට තුල කරන වැරැද්දකට අධිකරණය තුල දඬුවම් ලබා දීමට නොහැකි වෙන ආකාරයේ වගන්ති ඇතුළත්ව තමයි මේ ගිවිසුම අස්සන් කරන්න සූදානම් වෙලා තියෙන්නේ. මම දන්නවා මේ රජයට උමනාවක් තිබෙනවා කෙසේ හෝ මෙම ගිවිසුම අස්සන් කරගන්න. දැන් ඔවුන් මේ සඳහා අවශ්‍ය වන වාචික පොරොන්දු සියල්ලම දීලා හමාරයි. මම හිතන්නේ වෙලාවකට දෙනවා පරක්කු දෝ කියලා. මේ ලංකා දේශය, මේ ශ්‍රී ලංකා මාතාව කවුදෝ මන්ද දූෂණය කරලා ඒ දූෂණේ ප්‍රතිඵලයක් හැටියට මේ දරුවා බිහි වෙන්නට යනකොට තමයි මේ විලිරුදාවෙන් දැන් අපි කෑ ගහන්නේ. ඒ නිසා නැගිටින්නට කාලය ඇවිල්ලා. රටතර හාමුදුරුවෝ එදා තට්ට තනියම දළදා මාලිගාව ඉස්සරහා නොකා නොබී ඉන්නකොට කාදිනහිමි පාණ වහන්සේ රෑ 11 මාරට නිදාගෙන පාන්දර 3ට නැගිටලා අපිවත් එක්කගෙන ගියා යමු අපි නැගිටින්නට කියලා. අද එක්සත් ජනපදයට මේ රට ඉතා වැදගත් වෙලා තියෙනවා. එක්සත් ජනපදය සහ චීනය අතර අද යුද්ධයක් තියෙනවා. ඒක ආර්ථික යුද්ධයක්. ඒතොර රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නව ලිබරල් ආර්ථිකයට එතුමා මහ විශාරදයක ප්‍රඥාවන්තයක දැක්මක් තියෙනවායි කියලා තියෙනවා. මට පේන හැටියට එතුමා විකාරයක්. එතුමාට කිසිම දැක්මක් නැහැ ඇත්තම කියනවා. එතුමා පිස්සෙක් හරියට කිව්වොත් වෙන කියන්න දෙයක් නැහැ මේ රටේ. ඉස්සෙල්ලාම අපි හොරගල් අහුලන්නේ නැතුව එක්සත් ජාතික පක්ෂණු අහන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරන්න යන මේ මහා විකාරය නැත්තම් මේ සිහි කල්පනාවක් නැතුව බලේ නැතිවිලා අන්තිමටම පිරිහිලා ඉන්න වෙලාවේ මැරෙන්න යන මිනිහා ඕන එකක් කරනවා. ඒ වගේ අන්තිම දේශපාලනික බංකොලොත් වෙච්ච මේ මිනිස්සයා ඕනම පිස්සුවක් නටන්න පුළුවන්. වර්තමානයේ ජනතාව අතර පවතින බියදුරු කිරීමට පැතිවරණයක් හැර වෙනත් විකල්පයක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහනුවර ගැටඹේ ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී ඔහු මේ අදහස් පළ කළා. මධ්‍යම පළාත් වෘත්තීය දේශකයන්ගේ සංගමයේ හමුවක් ඊයේ පැවැත්ුණේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්. එදා යුද්ධයක් තිබුණා කියලා අපි ජනතාවට ඒ බර පැටවුණා. ප්‍රතිගම නිහිරව ගන්න අල්ගොමටි කරලා දීලා මිනිසුන්ට දැනෙන්න දෙන්න. මේ ගැටේ දරන දැනෙන්න දන්නන විදියට අද අස්ථාවර ජනාධිපතිවරයා අගමැතිවරයා ඉදිරි පැත්තට ඇද ගන්න. පාසල් යන දරුවෝ බය වුණා. මම එක දරුවෙකුනේ ඇහුවා පාසලට ගියා නෑ ටියුෂන් ක්ලාස් එකට ගියා නෑ. ටියුෂන් ක්ලාස් එකට යන්න අපිට බයක් තිබුණේ නෑ. පාසලට යන්න බය වුණා. මොකද පාසලේ ආරක්ෂාව ගැන සැකයක් තියෙනවා. එමනම් මේක වෙනසක් ඇති වෙනවා. එකින් ගතව අපි ගැන නැතිවගෙනකින් හැර මේ බය නම් තවත් තුරා කරන්න පුළුවන්. මේ ආණ්ඩුව තුළ මේ පිළිබඳව යම් අවබෝධයක් තියෙනවා නම් තියෙන පොන්සේක කෙනෙක් නෑ කතා කරන්න.
මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහා නායක අගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදුටුවේ අද පෙරවරු වෙයි. ඊයේ ප්‍රකාශ කරනවා ජනාධිපතිතුමා මේ අවුරුදු හතරා මාර කාලය තුළ රට අස්ථාවර වුණේ 19 වන සංශෝධනය නිසා කියලා. ඉතින් දැන් අවුරුදු හතරා මාරකට පස්සේ එහෙම 19 අවුලක් කියලා තේරිච්ච එක ලොකු දෙයක්. දැන් රටම අවුල් වෙලා. ඔබතුමා අදහස් කරන්නේ විශේෂ සංශෝධනය ගෙනින් තියෙන මේ තියෙන විදිය දුස්ථාවම වෙනස් කිරීමක් තමයි දැන් අලුතෙන් කරන්න හදන්නේ. මම හිතන්නේ වෙන යට වැඩ පිළිවෙලකුත් තියෙනවා. රටක ව්‍යවස්ථාව තුළ මේ වැඩ කරන්න බැරි අගමැති ජනාධිපති රණ්ඩු වෙවි ඉන්න ව්‍යවස්ථාවක් හදලා වැඩක් නෑ. ජනතා විශ්වාස කරනවා කියනවා. ජනාධිපතිවරයා